හොඳයි මම අද ඔයගොල්ලොත් එක්ක කතා කරන්න හදන්නේ ඇල්කිල් හේලයිඩ් කියන පාඩම් කොටස. අපි මේ වෙද්දී බෙන්සීන් සම්බන්ධ රසායනය කතා කරලා ඉවර කළා. ඒත් එක්කම ඇල්කේන, ඇල්කීන, ඇල්කයින කියන කොටස් තුනත් සමාවිකතාව කියන කොටසත් ඉවර කරලා තියෙනවා. ඇල්කිල් හේලයිඩ් එහෙමත් නැත්නම් ඇල්කයිල් හේලයිඩයක් කියන්නේ සාමාන්‍ය ඇල්කේනයක් වගේ සංයෝගයක්මයි තියෙන වෙනස තමයි ඇල්කේනයක අපි දන්නවා සංතෘප්ත සංයෝගයක් ඇල්කේනයක් කියන්නේ යාගේ එක හයිඩ්‍රජන් කෙනෙක් අයින් වුණාම ඒ වෙනුවට හැලජන පරමාණුවක් බැඳිලා ඉන්න සංයෝගයකට තමයි අපි කියන්නේ ඇල්කිල් හේලයිඩයක් එහෙමත් නැත්නම් ඇල්කයිල් හේලයිඩයක් කියන්නේ. ඒතර මේ ඇල්කිල් හේලයිඩ වල කාණ්ඩ තුනක් යටතේ සංයෝග අපිට හම්බෙනවා. ඒ තමයි මෙන්න මෙහෙම ඉන්න කට්ටිය. හයිඩ්‍රජන්, හයිඩ්‍රජන්, හයිඩ්‍රජන්. ඒ කියන්නේ මේගොල්ලන්ට අපි කියනවා ප්‍රාථමික ඇල්කිල් හේලයිඩයක් කියලා. ඒ කියන්නේ හැලජන පරමාණු බැඳිලා ඉන්න කාබන්ට හයිඩ්‍රජන් නම් ආපහු බැඳිලා ඉන්නේ. ඒගොල්ලෝ සාමාන්‍යයෙන් ප්‍රාථමිකයි. එතකොට මෙයාට සමහර වෙලාවට අපි කියනවා මෙතිල් ක්ලෝරයිඩයක් කියලාත් අපිට කියන්න පුළුවන්. මොකද මේ කාණ්ඩය මෙතිල් කාණ්ඩයක් නිසා. ඊළඟට අපිට හම්බෙන එක්කෙනෙක් තමයි ප්‍රාථමික මෙක්කෙනෙක්. කාබන් හැලජන බන්ධනයේ තියෙනවා හයිඩ්‍රජන්, හයිඩ්‍රජන්, තව R කාණ්ඩයක්, තව CH3 කාණ්ඩයක්. එතකොට මෙයාට කියන නම තමයි ප්‍රාථමික ඇල්කිල් හේලයිඩ්. ඒ කියන්නේ හැලජන පරමාණු කෙලින්ම බැඳිලා ඉන්න කාබන්ට හයිඩ්‍රජන් දෙන්නෙක් බැඳිලා ඉන්නවා නම් ඒ එයා ප්‍රාථමිකයි. එතකොට මෙයාත් ප්‍රාථමිකයි, මෙයාත් ප්‍රාථමිකයි. මේ දෙන්නම ප්‍රාථමික කට්ටි. ඊළඟට අපිට හම්බ වෙනවා ද්විතීක ඇල්කිල් හේලයිඩ්. ඒ තමයි හයිඩ්‍රජන් එක්කෙනයි R කාණ්ඩ දෙක CH3, CH2, CH3 වගේ R කාණ්ඩ දෙන්නෙක් ඉන්නවා මේ බැඳිලා ඉන්න හැලජන් පරමාණු බැඳිලා ඉන්න කාබන්. ඊළඟට අපිට හම් වෙනවා තෘතීක ඇල්කිල් හේලයිඩ්. ඒ තමයි R කාණ්ඩම තුනක් තියෙන කට්ටිය. CL. හරි. එතකොට මේ කට්ටිය මෙහෙම කැටගරයිස් කරන්න පුළුවන්. කියන්නේ වර්ගීකරණය කරන්න පුළුවන් කියන එක ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ ප්‍රාථමික, ද්විතීක සහ තෘතීක විදිහට. ඒතර තව මේගොල්ලන්ගේ වැදගත් ලක්ෂණයක් තමයි අපි දන්නවා කාබන් සහ ක්ලෝරීන් කියන්නේ විද්‍යුත් ඍණතාව අතරින් වෙනස් පරමාණු දෙකක්. ඒතර ක්ලෝරීන්ගේ විද්‍යුත් ඍණතාව වැඩි, කාබන්ගේ විද්‍යුත් ඍණතාව අඩුයි. එහෙනම් මෙයාගේ ක්ලෝරීන් විද්‍යුත් ඍණ පරමාණුකින්ද යාට චූටි ඍණ ආරෝපණයක් තියෙනවා, කාබන්ට චූටි ධන ආරෝපණයක් තියෙනවා. මේ සංයෝග සමස්ත වශයෙන් සැලකුවම ඇල්කිල් හේලයිඩ් කියන සංයෝග ද්‍රවීකරණය වෙලා තියෙන්නේ ස්වභාවිකව. හරි, හේතුව තමයි මේ කාබන් ක්ලෝරීන් කියන බන්ධනේ විද්‍යුත් ඍණතා වෙනස. මෙන්න මේ ද්‍රවීකරණය තියෙන එකත් එක්කම තව වැදගත් කාරණයක් තමයි අපේ තෘතීක ඇල්කිල් හේලයිඩ් එක ගත්තොත්. තෘතීක ඇල්කිල් හේලයිඩ් මෙන්න මෙයා. හරි, තෘතීක ඇල්කිල් හේලයිඩ් සාමාන්‍ය ජල විච්ඡේදනය කළොත්, ඒ කියන්නේ මෙයා වතුරට දැම්මොත්, අපි තෘතීක ඇල්කිල් හේලයිඩ්ට වතුර දැම්මොත් එහෙම අපි හිතනවා මෙයා අයනවලට වෙන් වෙනවා කියලා. ඒ තමයි තෘතීක කාබුකැටායනය සහ Cl ඍණ. හරි, තෘතීක කාබුකැටායනයයි Cl ඍණයි. එතකොට තෘතීක කාබුකැටායනය අපි දන්නවා, අපි කලින් ඉගෙනගෙන තියෙනවා සාමාන්‍යයෙන් ස්ථායි කාබුකැටායනයක්. ඒකට හේතුව තමයි දැන් කාබන් ඉලෙක්ට්‍රෝන ඌණයි. ඒකනේ මේ ධන වෙලා තියෙන්නේ. නමුත් මේ CH3 කාණ්ඩ වලින් අපි දන්නවා බන්ධන ඉලෙක්ට්‍රෝන තල්ලු කරනවා කාබන් දිහා. එතකොට යා ඇත්තටම ඉලෙක්ට්‍රෝන ඌණ සංයෝගයක් වුණාට ඉලෙක්ට්‍රෝන ඝනත්වය ටිකක් වැඩි අනිත් කාබුකැටායන වලට සාපේක්ෂව. ඒ හින්දා මේ කාබුකැටායනෙට තනියම හැසිරෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි හිතනවා මෙයා ඒ හින්දා ස්වභාවයේ චුට්ටක් ස්ථායි. කියන්නේ ගොඩක් ස්ථායි නෙමෙයි, චුට්ටක් ස්ථායි. එතකොට මෙන්න මේ අයන දෙක වතුරෙදි හදන්න පුළුවන් හින්දා මෙයාට, ඒ කියන්නේ තෘතීක කාබුකැටායනයක් ඉන්න ජලීය ද්‍රාවණයකට අපි
සිල්ව නයිට්‍රේට් වගේ ද්‍රාවණයක් දැම්මොත් මෙතන සිල්ව ක්ලෝරයිඩ් අවක්ෂේපයක් හැදෙනවා. හරි. ඇයි ඒ සිල්ව ක්ලෝරයිඩ් අවක්ෂේපයක් හැදෙන්නේ? සිල්ව ක්ලෝරයිඩ් අවක්ෂේපය හැදෙන්නේ අර එළියට ආපු ක්ලෝරයිඩුත් එක්ක. එතකොට මෙතනදි විතරක් අපි ඉගෙන ගන්නවා තෘතීක කාබෝකැටායනයක කාබන් ක්ලෝරීන් බන්ධනය චුට්ටක් අයනික බන්ධනයක් විදිහට අපි සලකනවා. ඒ කියන්නේ චුට්ටක් අයනික ලක්ෂණ පෙන්වන බන්ධනයක් විදිහට. ඒත් එක්කම තෘතීක කාබෝකැටායනයක් අඳුර ගන්න පුළුවන් එයා ජලීය ද්‍රාවණයකදී අයනීකරණය වෙලා තියෙන හින්දා සිල්වර් නයිට්‍රේට් වගේ ද්‍රාවණයක් එක්ක සිල්වර් ක්ලෝරයිඩ් අවක්ෂේපය හදන්න පෙළඹෙනවා. ඒතර මෙන්න මේ කියන ලක්ෂණය අපිට පාවිච්චි කරන්න පුළුවන් තෘතීක කාබෝකැටායන ද්විතීක සහ ප්‍රාථමික කාබෝකැටායන වලින් වෙන් කරගන්න. හරි. කියන්නේ එතකොට අපිට අවසානයේදී ගන්න පුළුවන් නිගමනය තමයි තෘතීක ඇල්කිලි හැලයිඩයක් හඳුනගන්න අපිට මෙන්න මේ පරීක්ෂාව කරන්න පුළුවන්. හැබැයි ප්‍රාථමිකයි ද්විතීකයි කට්ටිය මේ පරීක්ෂණයට භාජනය වෙන්නේ නැහැ. මොකද කාබන් ක්ලෝරීන් බන්ධනේ ඒගොල්ලෝගේ සහසංයුජයි මෙතන බන්ධනේ ගොඩක් වෙලාවට ආයනික ලක්ෂණ පෙන්වන්නේ. හරි. මොන්නේ කාරණේ ඔයගොල්ලෝ දැනගෙන ඉන්න. හරි. ඊට පස්සේ මම චුට්ටක් ආපහු මතක් කරන්නම් මේගොල්ලන්ගේ IUPAC නාමකරණය. දැන් අපිට නාමකරණය ගොඩක් දුරට පුළුවන්. හරි. ඇලිෆැටික සංයෝගවල නාමකරණය දැන් අපි දිගටම කතා කරගෙන ආවේ. ඉතින් අපි මෙන්න මේ වගේ සංයෝගයක් ගමු. CH3 CH2 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 carbon chlorine bromine CH3 හරි. එතකොට මේකේ අපිට තියෙනවා carbon 6ක්. 1 2 3 4 5 6යි. chlorine bromine එකම carbon ට බැඳිලා ඉන්න අවස්ථාවක් තමයි දැන් මේ තියෙන්නේ. ඉතින් මේගොල්ල ඇල්කිල් හැලයිද? මොකද ඇල්කේනයක්ම තමයි එකම වෙනස තියෙන්නේ. ඇල්කේන එක හයිඩ්‍රජන් පරමාණු වෙනුවට හැලජන පරමාණු බැඳිලා ඉන්නවා. එතකොට මෙයාගේ නම ලියන්න කලින් අපි අංක දාගනිමු. 1 2 3 4 5 6 දිගම කාබන්ඩාමය හඳුනගත්තා. ආදේශ කාණ්ඩවලට අඩුම ඉලක්කම එන විදිහට අංක දැම්මා. එතකොට අපි ලියන්න පුළුවන් ආදේශ කාණ්ඩ දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් බ්‍රෝමෝ B වලින් පටන් ගන්න, එක්කෙනෙක් ක්ලෝරෝ C වලින් පටන් ගන්න. අපි දන්නවා ඇල්ෆබෙට් එකේ මුලින් හම්බෙන්නේ අපිට B. එහෙනම් අපිට මෙයාගේ නම ලියන්න පුළුවන් 2 බ්‍රෝමෝ ඉරක් 2 ක්ලෝරෝ හෙක්සේන් කාබන් 6ක් ඉඳලා. හරි. සාමාන්‍ය ඇල්කේනයක් විදිහටම නම් කරනවා. හැබැයි වෙනස තියෙන්නේ ආදේශ කාණ්ඩ වලට ප්‍රමුඛතාවය මෙතෙන්දි දීලා තියෙනවා. ඊළඟට මම තව උදාහරණයක් කරන්නම්. CH3 මේගොල්ලන්ගේ නාමකරණ ඉච්චර අමාරු නෑ. මේක අපි ඉගෙනගෙන තියෙන නාමකරණෙමයි. ඒකයි මම මේ ටට්ටක් ගාලා කරගෙන යන්නේ. හරි. CH ද්විත්ව බන්ධන CH ඊළඟට CH මේකට අපි හිතමු බ්‍රෝමීන් පරමාණුවක් ඇටච් වෙලා තියෙනවා කියලා. ඊළඟට CH3. එතකොට මෙයාගේ අපි බලමු කාබන් කීයක් ඉන්නවද? 5 2 3 4 5යි. එහෙනම් අපි අංක කරමු ද්විත්ව බන්ධනයේ අඩු ඉලක්කම ලැබෙන විදිහට. 1 2 3 4 5යි. මෙයා අපි දන්නවා ඇල්කීනයක්. හරි. මේක ඇල්කීනයක්. ඒතර මේ ඇල්කීනයටම තමයි හැලජන පරමාණුවක් බැඳිලා ඉන්නේ. අපි ඒතර ප්‍රමුඛතාවය දෙන්නේ කාටද? ඇල්කීනයට. මේක අපි ඇල්කීනයටත් සාකච්ඡා කළා. එහෙනම් අපිට ලියන්න පුළුවන් හතරවෙනි කාබන්ගේ ආදේශිත කාණ්ඩයක් ඉන්නවා. 4 බ්‍රෝමෝ පෙන්ට් කාබන් පහින්ද පෙන්ට් වෙනවා. ඉරක් 2 ඊන්. හරි. මේකම ඔයගොල්ලන්ට ලියන්න පුළුවන් 4 බ්‍රෝමෝ ඉරක් 2 පෙන්ටීන් කියලා. හරි. ඔන්න ඔය විදිහට බලන්න ඔයගොල්ලන්ගේ නාමකරණය කොහොමද කියලා. ඔයගොල්ලන් නාමකරණය මම හිතනවා තේරෙනවා ඇති කියලා. හරි. එතකොට මේකේ ප්‍රශ්න තියෙනවා නම් මගෙත් එක්ක කතා කරන්න සද්දනතු ඉන්න එපා. හරි. ඊළඟට මම කියලා දෙන්නම් ඕගොල්ලන්ට ඇල්කයිල් හැලයිඩයක් අපිට හදාගන්න මොන වගේ ප්‍රතික්‍රියාද පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඇල්කයිල් හැලයිඩ නිපදවා ගැනීම අපි බලමු කොයි වගේද කියලා. ඇල්කයිල් හැලයිඩයක් හදාගන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් මධ්‍යසාරයක්. හරි. CH3
CH2OH එතකොට මේ තමයි මධ්‍යසාරය අපි දන්නවා මේ කාණ්ඩයේ තියෙන සංයෝග මධ්‍යසාරය විදිහට තමයි අපි සලකන්නේ මධ්‍යසාරයකට අපිට දාන්න පුළුවන් නම් PCl3 දාලා චුට්ටක් රත් කරත් එහෙම මේ OH වෙනුවට ක්ලෝරයිඩ් ඇටැච් වෙනවා CH3 CH2 Cl හරි ඔන්න ඔය විදිහට අපිට පුළුවන් ඇල්කිල් හැලයිඩයක් හදාගන්න. ඉතින් මේක ප්‍රාථමික ඇල්කිල් හැලයිඩ. ඊළඟට මධ්‍යසාරයකටම ඔය වෙනුවට අපිට දාන්න පුළුවන් PCl5 රත් කිරීම. ඒත් මේ ඵලෙමයි අපිට ලැබෙන්නේ. ඒකත් නැත්තම් අපිට දාන්න පුළුවන් SO2Cl2 චුට්ටක් රත් කරා නම් ඒත් හරි. මේක නම් අපිට දැන් හම්බ වෙන්නේ නෑ ඇත්තටම ලොකුවට. නමුත් PCl3 PCl5 ප්‍රතික්‍රියා දෙක අපිට නිතරම හම්බ වෙනවා. හරි. ඊළඟට තව වැඩක් අපිට කරන්න පුළුවන්. ඒ තමයි මේ ප්‍රතික්‍රියාව දැන් අලුතෙන් හම්බෙච්ච එකනේ. මේ ප්‍රතික්‍රියාව ටිකක් අලුත් එක්කෙනෙක් අපි. මම හිතනවා ඔයගොල්ලෝ මේක දන්නවා ඇති කියලා. ඊළඟට අපි බලමු මධ්‍යසාරයකටම CH3 CH2OH හරි මධ්‍යසාරයකටම අපිට පුළුවන් එකතු කරන්න HBr අණුව හරි HBr අණුවක් එකතු කළොත් මොකද වෙන්නේ ජල අණුවක් ඉවත් වෙනවා මෙයාගේ හරි ජල අණුවක් ඉවත් වෙලා මේ බ්‍රෝමීන් පරමාණුව මෙතෙන්ට ඇටැච් වෙනවා එතකොට ඒකෙන් අපිට හදා ගන්න පුළුවන් CH3 CH2Br එතකොට මෙතෙන්දී ඔයාලට PCl3 PCl5 වෙනුවට PBr3 PBr5 පාවිච්චි කරන්නත් පුළුවන්. හරි. ඔයාලට ඇටැච් කරගන්න අවශ්‍ය පරමාණු අණුව මේ සංයෝගය ඔයගලන්ට වෙනස් කරගන්න පුළුවන්. ඊළඟට අපි ඉගෙනගෙන තියෙන එක තමයි ඇල්කීනයකට CH3 CH CH2 ඇල්කීනයකට HBr අණුවක් ආකලනය මේක අපි ඉගෙන ගත්තා මං හිතනවා ඔයගලන්ට මතක ඇති කියලා. එතකොට අපි දන්නවා හයිඩ්‍රජන් යනවා හයිඩ්‍රජන් වැඩි තැනට බ්‍රෝමීන් යනවා හයිඩ්‍රජන් අඩු තැනට. හරි. එහෙනම් මේකෙන් හදා ගන්න පුළුවන් අපිට CH3 CH Br CH3. මේ හදාගත්ත හැම සංයෝගයක්ම ඇල්කයිල් හැලයිඩයක් තමයි. එතකොට මේගොල්ලෝන්ගේ මේ ප්‍රතික්‍රියා පාවිච්චි කරලා අපිට පුළුවන් ඇල්කයිල් හැලයිඩ් නිපදවීම කතා කරන්න. නිපදවීම ඉගෙන ගත්තට පස්සේ අපිට ඉගෙන ගන්න තියෙනවා ඇල්කිල් හැලයිඩ් කියන කට්ටිය මොන වගේ ප්‍රතික්‍රියාද පෙන්වන්නේ ස්වභාවිකව කියලා. හරි මොනවද ඒගොල්ලෝ පෙන්වන ප්‍රතික්‍රියා? ඒතර හොඳට මතක තියාගන්න ඇල්කයිල් හැලයිඩ් වල ලාක්ෂණික ප්‍රතික්‍රියා වර්ගය තමයි. දැන් අර අපි බෙන්සීන් කතා කළේ බෙන්සීන් වල ලාක්ෂණික ප්‍රතික්‍රියා කියලා මං කියවා ඉලෙක්ට්‍රොෆිලික ආදේශය තමයි එයා නිතරම පෙන්වන්නේ. එයා පෙන්වන්න කැමති ප්‍රතික්‍රියා. ඒ වගේම තමයි ඇල්කයිල් හැලයිඩ්. එහෙම නැත්නම් ඇල්කිල් හැලයිඩ් වල ලාක්ෂණික ප්‍රතික්‍රියාව තමයි න්‍යූක්ලියෝෆිලික ආදේශය කියන්නේ. අපි දන්නවා න්‍යූක්ලියෝෆිලිකයක් එහෙම නැත්නම් න්‍යූක්ලියෝෆයිලයක් කියන්නේ හරි න්‍යූක්ලියෝෆයිල් එක අපි මෙන්න මෙහෙම තමයි යාව ලකුණු කරගන්නේ NU කියලා ඍණයි 32යි දාගන්න. එතකොට මේකෙන් අපිට මතක් වෙනවා හරි න්‍යූක්ලියෝෆයිල් එක කියන්නේ මොකද්ද? ඇත්තටම ඉලෙක්ට්‍රෝන ගහණය වැඩි සංයෝගයක්. එහෙම නැත්නම් ඍණ ආරෝපණයේ තියෙන අණු කොටස. ඒ වගේ කෙනෙක්ට අපි කියනවා න්‍යූක්ලියෝෆයිල් එක කියලා. න්‍යූක්ලියෝෆයිල් වලට උදාහරණ තමයි OH කාණ්ඩය. හරි. ඇයි යාගේ මේ ඉලෙක්ට්‍රෝනක් තියෙනවා ඍණ ආරෝපණයකුත් තියෙනවා ඊළඟට NH2 ඇමීන් කාණ්ඩය මේ ඉලෙක්ට්‍රෝන වලට පුළුවන් ධන ආරෝපිත තැනකට ගිහිල්ලා පහර දෙන්න සයනයිඩ් Cn- ඊළඟට අපි ඉගෙන ගත්ත ත්‍රිත්ව බන්ධන කාබන් තියෙනකොට හරි මේ අග්‍රස්ත හයිඩ්‍රජන් අයින් වුණාම යා ඍණ ආරෝපණයක් ලබා ගන්නවා කියලා. ඉතින් වැඩිය නෙමෙයි ජලයත් අපිට පුළුවන් න්‍යූක්ලියෝෆයිලයක් විදියට හඳුන්වන්න මේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි ඔක්සිජන් පරමාණුවක් ඉන්න. ඉතින් මේ වගේ කට්ටියට තමයි අපි කියන්නේ න්‍යූක්ලියෝෆයිල් කියලා. දැන් න්‍යූක්ලියෝෆයිලයකට පුළුවන් ධන ආරෝපණයක් ඉන්න තැනට ගිහිල්ලා පහර දෙන්න. මොකද ඉලෙක්ට්‍රෝන ඌණ තැනකට ගිහිල්ලා පහර දෙන්න පුළුවන් න්‍යූක්ලියෝෆයිල්.
හරි එතකොට මෙයාලා පෙන්වන්නේ න්යූක්ලියෝෆිලික් ආදේශ. අපි බලමු ඒ ඇයි කියලා. දැන් අපි දන්නවා ඇල්කිල් හැලයිඩ් එකක් කියන්නේ මෙන්න මේ වගේ එකක්. CH3CA. හරි එතකොට මම මේ හයිඩ්‍රජන් තුන විහිදුවලා ඇන්දොත් මෙන්න මේ වගේ. හයිඩ්‍රජන් 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 CCl. එතකොට අපි දැන් අද කතා කරපු දේ තමයි කාබන් ක්ලෝරින් බන්ධනය ද්‍රවීකරණය වෙලා තියෙන ස්වභාවිකවම ධන ඍණ ආරෝපණය. එහෙනම් කාබන්ට ධන ආරෝපණයක් තියෙනවා. මෙන්න මේ කියන ඕනම න්‍යූක්ලියෝෆයිල් එකට පුළුවන් ඇවිල්ලා පහර දෙන්න අපේ කාබන් පරමාණුට. හේතුව එයා ධන ආරෝපිත හින්දා. එතකොට න්‍යූක්ලියෝෆයිල් එය මෙන්න මේ විදිහට ඍණ ආරෝපණය එහෙම නැත්නම් ඉලෙක්ට්‍රෝන වැඩියෙන් තියෙන අණු කොටස ඇවිල්ලා පහර දෙනවා අපේ කාබන්ට. කාබන්ට පහර දුන්නම කාබන් මෙයාව අරගෙන මෙයාව එළියට අයින් කරනවා. හේතුව මේගොල්ලෝ හොඳ අත්හැරයා මේ කාණ්ඩ හැලජන කියලා. එතකොට මේ ප්‍රතික්‍රියා වර්ගය සිද්ධ වුණාම අපි කියනවා න්‍යූක්ලියෝෆිලික් ආදේශය. ඇයි ඒ? ක්ලෝරින් වෙනුවට දැන් අලුත් සංයෝගය අපි ඇන්දොත් මෙන්න මෙහෙම එක්කෙනෙක්. අපේ න්‍යූක්ලියෝෆයිල කැල්ල ඉන්නවා කාබන් හයිඩ්‍රජන් 1යි හයිඩ්‍රජන් 2යි හයිඩ්‍රජන් 3යි. හරි. ආදේශයක් කියන්නේ ඇයි? ආරම්භයේදී අපි ළඟ හිටපු සංයෝග කොටස නෙමෙයි දැන් ඉන්නේ. අවසානයේදී ආරම්භයේ හිටපු කෙනාට වැඩිය එක්කෙනෙක් වැඩිපුර ඇටෑච් වෙලා ඉන්නවා. ආරම්භයේ හිටපු කෙනාව පන්නලා අලුතින් එක්කෙනෙක් ඇටෑච් වෙලා ඉන්නවා. ඒ හින්දා අපි ඒකට කියනවා න්‍යූක්ලියෝෆිලික් ආදේශයක් කියලා. ඒතර න්‍යූක්ලියෝෆිලික් ආදේශ ප්‍රතික්‍රියාව තමයි හැලජන් මේ ඇල්කිල් හැලයිඩ් සංයෝග ලාක්ෂණිකව පෙන්වන්නේ. ඒ කියන්නේ යාලා ප්‍රබලව පෙන්වන්න පුරුදු වෙලා ඉන්නේ මේ ප්‍රතික්‍රියාවල්. ඕගොල්ලන්ගේ MCQ වල උපහන්. එතකොට මේ වගේ ප්‍රතික්‍රියා කිහිපයක් අපිට අපේ සිලබස් එකේ හම්බ වෙනවා. එතකොට අපි බලමු ඇල්කිල් හැලයිඩ් පෙන්වන න්‍යූක්ලියෝෆිලික් ආදේශ ප්‍රතික්‍රියා මොනවද කියලා. හරි, එකක් තමයි මම මේකට උදාහරණ විදිහට ගන්න CH3Cl කියන ඇල්කිල් හැලයිඩ්. මේකට අපි දැම්මොත් ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. හරි, ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අපිට හැදෙනවා මෙන්න මෙහෙම එක. CH3OH. මේ ක්ලෝරයිඩ් කාණ්ඩය වෙනුවට NaOH ගේ අපි දන්නවා OH ඍණ ඉන්නවා. මෙයා තමයි මෙතෙන්ට ආදේශ වෙලා තියෙන්නේ. එතකොට මෙයාගේ න්‍යූක්ලියෝෆයිල් එක කවුද? OH ඍණ. ඊළඟට අපි බලමු මෙන්න මෙහෙම කෙනෙක් දැම්මොත් CH3CH2ONA. හරි, මේවට අපි කියනවා ඇල්කොක්සයිඩ් කියලා. එතකොට දැන් මෙන්න මේ වගේ කෙනෙක් දැම්මොත් මේ සෝඩියම් ධනය ඉන්නවා, මේ මුළු කොටසම ඍණ කොටස. එතකොට මේකේ න්‍යූක්ලියෝෆයිල් එක කවුද? මෙන්න මේ මුළු කොටස. එතකොට මේකට දැම්මොත් එහෙම අර මං උගන්වපු ප්‍රතික්‍රියාව වගේ වෙනවා. CH3 මේ තමයි අපේ ආරම්භක කැලල ක්ලෝරින් අයින් වෙනවා. ඒ වෙනුවට O CH2 CH3 ඇවිල්ලා බැඳෙනවා. හරි, ඊළඟට මෙයාට අපි ඇමෝනියා දැම්. NH3. ඇමෝනියා දැම්මොත් නයිට්‍රජන් වල ඉන්න ඉලෙක්ට්‍රෝන දෙකක් යුගලක් ඉන්නවා. එහෙනම් අපිට කියන්න පුළුවන් කෙලින්ම CH3NH2. ඊළඟට මෙයාට අපි KCN දැම්. හරි, CH3CN. ඊළඟට අපි මේකට දැම්මොත් එහෙම මෙන්න මේ වගේ කෙනෙක් CH2 CH3 CH2. හරි, CH3 CH2. අපි බලමු ත්‍රිත්ව බන්ධනයක් දාන්න. C ත්‍රිත්ව බන්ධන C. හරි, කාබන් ත්‍රිත්ව බන්ධන කාබන් මයිනස්. එතකොට අපි දන්නවා දැන් මෙතන හයිඩ්‍රජන් හිටියොත් එහෙම මෙයා ධන මෙයා ඍණ. එහෙනම් මේ හයිඩ්‍රජන් අයින් කළොත් මොකද වෙන්නේ? මේ කාබන් පරමාණුව ඍණ වෙනවා. එතකොට අපි මෙයාව මේ ඇල්කිල් හැලයිඩේට දැම්මොත් ආදේශ ප්‍රතික්‍රියාවක් වෙනවා. එතකොට මම මෙහෙම ලියන්නම්. මේ CH3 කාණ්ඩය මේ විදිහටම තියෙන්න ඕනේ. ආරම්භක CH3 කාණ්ඩය CH3
CH3 ඊටසෙ මේ මුළු කෑල්ලම ජොයින් වෙනවා මෙතනින් ජොයින් වෙන්නේ ඍණ පරමාණුක කාබන් ත්‍රිත්ව බන්ධන කාබන් CH2 CH3 හරි ඉතින් ඔය ප්‍රතික්‍රියා ඔක්කොම අපිට සිලබස් එකේ හම්බෙන කට්ටිය මේ තමයි ඇල්කිල් හැලයිඩ් එක ලාක්ෂණික ප්‍රතික්‍රියා. එතන මේ ප්‍රතික්‍රියා ඔක්කොම ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ. මතක තියාගන්න අමාරු නැහැ. එකම දේ තමයි කවුද න්‍යූක්ලියෝෆයිලය කියලා වලට හොයාගන්න පුළුවන් නම් දීලා තියෙන සංයෝග. දැන් මෙයාගේ න්‍යූක්ලියෝෆයිලය වෙන්නේ OH-. මෙයාගේ න්‍යූක්ලියෝෆයිලය මෙයා. මෙයාගේ මෙයා. මෙයාගේ න්‍යූක්ලියෝෆයිලය මේ CN කොටස. මෙයාගේ මේ කොටස තමයි න්‍යූක්ලියෝෆයිල්. එතකොට මේ කොටස ඕනම න්‍යූක්ලියෝෆයිල කොටසක් ආදේශ වෙන්න පුළුවන් අපේ ඇල්කිල් හැලයිඩ්. හරි. එතකොට ඔය ටික දැනගෙන මතක තියාගන්න පොදු යාන්ත්‍රණය තමයි අර මං කියන්නේ. එතකොට මේ පොදු යාන්ත්‍රණයෙන් මේගොල්ල හැදෙන ඕනම ප්‍රතික්‍රියාවක් අපිට විස්තර කරන්න පුළුවන්. හරි. ඊළඟ කොටසෙන් මම ඔයගොල්ලොත් එක්ක කතා කරනවා ඇල්කිල් හැලයිඩ් එකකින් අපි ග්‍රීනඩ් හදාගත්තම මොකද වෙන්නේ කියලා. ඊළඟ කොටසෙදී අපි කතා කරමු.